අයිබෝවන් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම හසිත් මතුරංග ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ ගෘහස්ථ පාරිභෝගික ජල ගාස්තුව 7%කින් පහළට 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24% සිට 50%ට වැඩි ප්‍රමාණයකින් වැඩි කෙරේ. මෙම වසරේ ගත වූ මාස 6 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 9ක අපනයන ආදායමත් බංග්ලාදේශයේ පොලි අනුපාත ඉහළ නැංවීමේ තීරණය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට. ජලගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථ පාරිභෝගික ජලගාස්තුව 7%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ. ජූලි මාසයේ විදුලි ගාස්තු සංශෝධනයක් ඇති වුණා. එමගින් විදුලි බිලේ යම්කිසි සහනයක් ලබා දීලා තියෙනවා. ඒ ලබා දීපු සහනය අපි ජනතාවට ලබා දීමට තුර බිලත් එහා සමගාමීව අඩු කිරීමට කටයුතු කිරීම තමයි පෙරේදා ගැසට් පත්‍රය මගින් සිදු වුණේ. විදුලි බිලෙහි ඉන්ඩස්ට්‍රියල් ටැරිෆ් කියන කැටගරියේ 25%ක විතර අඩුවීමක් ලබා දුන්නා. නමුත් අපි ඉන්ඩස්ට්‍රියල් කැටගරියේ හිටියට අපේ KVA ගාස්තු සහ ස්ථාවර ගාස්තු අඩුවීමක් නොවුණු නිසා ජල සම්පාදන මණ්ඩලයෙන් ලැබෙන වාසිය 15%ක පමණ වාසියක්. ඒ වාසිය ගණනය කරමින් ජල ගාස්තු අඩු කිරීමට අපි කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ගෘහස්ථ ජල පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය වශයෙන් 7%, රජයේ ආරෝග්‍ය ශාලා සඳහා 4.5%, රජයේ පාසල් සහ පුණ්‍යායතන සඳහා 6.3%ක් පමණ ජල ගාස්තු සංශෝධනයක් සිදු වෙනවා. අපි ගෘහස්ථ ජල කැටගරිය ගත්තොත් ඒකේ පළවෙනි 80%ක් පමණ ඉන්නේ එම කැටගරියේ ඒ කාණ්ඩයෙන්. එතකොට ඒ කාණ්ඩයේ 80%කට පමණ 10% පමණ වන ප්‍රතිලාභයක් ලැබෙනවා. මොකද ඒකක 25 දක්වා පාවිතා කරනු ලබන පාරිභෝගිකයන්ගේ අඩුවීම 10% ආසන්න සංඛ්‍යාවකට පත් වෙනවා. වැඩි ජල පාරිභෝගිකයන්ගේ 6-7% ඒ වගේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් සිදු වෙනවා. රජයේ පාසල් වලින් විශාල කාර්යභාරයක් කෙරෙනවා. ඔවුන්ගේ සෑහෙන ජල පරිභෝජනයකුත් තියෙනවා. අපි කල්පනා කරා ඒ සහනය රජයේ පාසල් වලටත් ලබා දෙන්න කියලා. රජයේ පාසල් වලට 4.5% ප්‍රමාණයකින් අඩුවීමක් සිදු වෙනවා. ආරෝග්‍ය ශාලා වෙනුවෙන් ඒ හා සමානම ප්‍රමාණයකින් අපි ජල ගාස්තු අඩු කරනවා. පිට මේ ජල ගාස්තු අඩු කිරීමට ප්‍රධාන සාධකය විදුලි බිල අඩු කිරීම වුණත් ඒ පමණක්ම නෙමෙයි අපිට මේ දක්වා මේ තත්ත්වයට එන්න ලැබුණේ. අපි ජල සම්පාදන මණ්ඩලයේ හැටියට මීට වසර කිහිපයකට පෙර අපිට 11,000ක පමණ සේවක සංඛ්‍යාවක් හිටියා. ඒ සේවක සංඛ්‍යාව ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් අපි දැන් මේ සේවක සංඛ්‍යාව 8,300ට පමණ අඩු කරලා තියෙනවා. ඒ තුලින් ලැබුණු කාර්යක්ෂමතාවයත් අපේ වියදම් අඩු කර ගැනීමත් මේ සහනය ලබා දීමට හේතු වුණා. ඊට අමතරව අපේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් පවතිනවා. ආදායම් නොබන ජලය අඩු කිරීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනු ලැබුවා. විශේෂයෙන්ම කොළඹ නගරයේ මහකොළඹ ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් නගර සභාව මගින් පාලනය කරනු ලබද්දී 55%ක් පමණ තිබූ ඒ ආදායම් නොබන ජලය අපි ඒ ව්‍යාපෘතිය මගින් පසුගිය වසර වෙනකොට 15% දක්වා අඩු කර ගන්න ලැබුවා. එවැනි ක්‍රම මගින් අපගේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමෙන් වියදම අඩු කර ගැනීමෙන් තමයි තත්ත්වයට අපි උදා වී ඇත්තේ. මෙම වසරේ ගත වූ මාස 6 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 9ක අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. එසේම පසුගිය මාස 6ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ආයෝජන මණ්ඩලයේ හැටියට අපි ගත්තොත් අපි ආයෝජන කලාප 15ක් පවත්වාගෙන යනවා. ආයෝජන කලාප 15ට අමතරව සමාගම් 1575ක් හරියටම කිව්වොත් කලාප තුල සහ පිටත ආයෝජන මණ්ඩලයේ අතරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඒවා දැනට රට තුලට ඇවිල්ලා මේ වෙනකොට සක්‍රීයව පවතින ව්‍යාපෘති. මේවා පිළිබඳ සියලු කටයුතු ඒ අයගේ රේගු ක්‍රියාකාරීත්වය ඊට අමතරව ආයතන සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම සහ අධීක්ෂණය කිරීම ආයෝජන මණ්ඩලය විසින් කරගෙන යන අතර ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් සංස්ය අපේ නව ආයෝජන ගෙනීම සඳහා ප්‍රවර්ධන කටයුතු ලෝකේ පුරා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතිනවා. නව ආයෝජන මෙරටට ගෙන ඒම සඳහා මේ වසර ගැන යම් ප්‍රගතියක් සඳහන් කෙරුවොත් පහුගිය වසරේ ඩොලර් බිලියන 1.5ක විතර ගිවිසුම් වලට එළඹිලා එතන අපි නතර වුණා. පහුගිය වසරේ එමුනම් 2023 2024 වෙනකොට ආයෝජන ව්‍යාපෘති 35ක් එක්ක සාකච්ඡා කරලා මූනික ගිවිසුම් වලට පිවිසලා තියෙනවා. ඒවයේ වටිනාකම දළ වශයෙන් ඩොලර් මිලියන 800ක් පමණ වෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් 2023 වසර සඳහා ලබා දීලා තියෙන ඉලක්කය ඩොලර් බිලියන 1යි. පළවෙනි කාර්තුව වෙනකොටම ඩොලර් මිලියන 800ක අපි මූලික ගිවිසුම් ගත වෙලා තියෙනවා. කියන්නේ ඩොලර් බිලියනේ ඉලක්කය අභිබවා අපිට යෑමේ හැකියාව තියෙනවා කියන කාරණේ මතක් කරන්න පුළුවන්. මීට අමතරව අර කියපු ආයෝජන කලාප 15ට අමතරව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මාන්කුලම් වල ඒ වගේම පරන්තන් වල ත්‍රිකුණාමල් කංසසන්තුරේ සිමෙන්ති කර්මන්ත ශාලා ආශ්‍රිතව ඒ වගේම ත්‍රිකුණාමලේ කප්පල්තුරේ කියන ප්‍රදේශයේ අලුත් කර්මාන්ත පුරයන් ආරම්භ කිරීම සඳහා මේ වෙනකොට ඉඩම් පවරා ගැනීමේ කටයුතු සහ මූලික වැඩ කටයුතු මේ වෙනකොට ආරම්භ කළ තියෙනවා. බිංගිරිය අපනයන සැලසුම් කලාපයේ අදියර 3 මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා කියන ඉඩම ඒක අපි ආයෝජන කලාපයක් නෙමෙයි ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අපි අත්පත් කරගෙන ඒ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන අතර හම්බන්තොට කටුවැව ඒ වගේම කෑරගල මිල්ලෙනිය මහනුවර දෙවනි අදියර කියන ව්‍යාපෘතිත් අපි මේ වසර තුල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එන ආයෝජන ව්‍යාපෘති ඇතුළත් කිරීම සඳහා ආර්ථික පරිවර්තන පනත 90 ආයෝජන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරනවා. පවතින මැතිවරණ කාල සීමාව තුළ බදු අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙකු යොදවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එලෙස වංචනික ලෙස බදු එකතු කරන පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇති බවයි. මේ රට ආර්ථිකයේ හිරවෙන්න පළවෙනි කාරණාව වුණේ රටේ රාජ්‍ය ආදායම අඩුවීම. රාජ්‍ය ආදායම කියන්නේ 100% ගත්තා 93% බදු. එතකොට මේ අපි අපේ ජලදේශීය නිෂ්පාදන සාපේක්ෂව රාජ්‍ය ආදායම 8.3% දක්වා අඩු වුණා. 19%ක් වියදම් කළා. ඒක තමයි ප්‍රශ්නේ වුණේ. හැබැයි දැන් අපි මේ 8.3 කියන එක 12% දක්වා වර්ධනය කරගෙන තියෙනවා. ඒකෙන් බැලුම්බල්මට වෙනවනේ 8.3ක් 12කට ගේනවා කියන්නේ විශාල වැඩපිළිවෙලක් කළමනාකරණයක් තිබිලා තියෙනවා. හැබැයි අපි තවදුරටත් මේක ක්‍රමානුකූල කරන්න ඕනේ. කාලයත් දැන් අපේ තියෙන නීති පද්ධතියත් අනුව දැන් ඔය හිග හිටි බදු කියලා කියන්නේ මේ වගේ 90%ක්ම තියෙන්නේ බදු ගෙවන්නා විසින් අභියාචනා ඉදිරිපත් කළා. උසාවියෙන් උසාවියට උන් අභියාචනය ගෙනියන ඉස්සරහට. මේවා කාටවත් නවත්තන්න බෑ. ඉතින් මේවට අපි නීති වෙනස් කරන්නත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අනිකුත් සියලුම දැන් අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන පියවර බදු යම් අයෙක් ගෙවන්නේ නැත්නම් නීතියනුත් අභියාචනත් විමසලා ඉවර නම් ඊට පස්සේ ගන්න පුළුවන් පියවර තියෙනවා. බැංකු ගිණුමත් සිටවීම, ඔහුට ලැබෙන යම් යම් නිශ්චිත ආදායම් පිළිබඳ බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට හරවා ගැනීම, දේපළ අත්පත් කර ගැනීම. මේ පියවර තාම ක්‍රමානුකූලව තවදුරටත් ව්‍යාපාරිකයා අනවශ්‍ය විදිහට හිර කරන්නේ නැතුව ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යාම තමයි ප්‍රායෝගිකව රජයක වගකීම. ඔයත් මේක හොඳ ප්‍රශ්නයක්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ පිළිබඳ මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කළා. අපි මේ දිනවල කිසිදු මේ කණ්ඩායමක් බදු පිළිබඳ සොයා බලන්න ආයතන වලට එවන්නේ නැහැ. මේ විශේෂිත වකවානුවක්නේ. කිසිම කණ්ඩායමක් අපි එවන්නේ නැහැ. හැබැයි කවුරු හරි ඒ විදිහට ආයතනයකට ආවොත් බදු ගෙවීම ගැන හොයන්නයි අපි ආවේ කියලා කරුණා කරලා මේ ඔවුන්ගේ හැඳුනුම්පත ඉල්ලන්න. ඒ වගේම කුමන නිලධාරියාවත් කිසිදු නිලධාරියෙකුට මුදල් බාර ගැනීමට අයිතියක් නැහැ. අපි දැන් චෙක්පත් බාරගන්නෙත් නැහැ. ඒ නිසා
දේශය ආදම්බද පාර්මේන්තුවට යම්කිසි කෙනෙක් ගෙවන්න තියෙනවා නම් ඔහු ගෙවන්න නැත්තේ අදාළ බැංකු ශාඛාවකට. මොකද බදු ගෙවන්න දන්නවා දේශය ආදම්බද පාර්මේන්තුවේ ගිණුම් බැංකේ. ඒකට තමයි ගෙවන්න නැත්තේ. ඒ නිසා කිසිම කෙනෙකුට දේශය ආදම්බද පාර්මේන්තුවෙන් ඇවිල්ලා මුදල් බාර ගන්න අයිතියක් නැහැ. චෙක්පත් බාර ගන්න අයිතියකුත් නැහැ. යම්ම එක්කවොත් කරුණා කරලා දේශය ආදම්බද පාර්මේන්තුවේ හැඳුනුම්පත ඉල්ලන්න. ඒ වගේම මේ දිනවල කිසිදු කෙනෙක් කණ්ඩායම් හැටියට බදු ගෙවන්න ගැන හොයා බලන්න ආයතන වලට එවන්නේ නැහැ. වෙනම වංචනික හොර කණ්ඩායමක්. ඒ නිසා අපි මේ වෙනකොට මේකට අදාළ මේ සිද්ධි වාර්තා වුණා අපිට සිද්ධියක් දෙකක්. ඒව අදාළ පොලිස් ස්ථානවලත් වාර්තා කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඒ තොරතුරු ලබා දීලා තියෙනවා. කීප දෙනෙක්ගේ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. හැබැයි මෙවැනි කණ්ඩායම් අපි යවන්නේ නැහැ කාටවත් මේ වෙලාවේ. 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 24 සිට 50ට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීමට කටයුතු කරන බව වැටුප විෂමතා සම්බන්ධ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති උදය ආර් සෙනවිරත්න මහතා පවසනවා. ස්ථාවර රටකට සැවම එක මගකට මාධ්‍ය සාකච්ඡාවට එක්වමනුයි ඔහු මෙම අදහස් පළ කළේ. රජය ජූනි මාසේ මුල සතියේ අමාත්‍ය මණ්ඩල එකඟතාවයකින් තීරණයක් මගින් මේ ප්‍රශ්න විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කරා මාස 3ක් ඇතුළත මේ රාජ්‍ය වෘත්තිකයන් මුණ දෙන වැටුප් විෂමතා සම්බන්ධයෙන් තිබෙන ගැටලු හොඳින් දිනේ කර හැකි ඉක්මනින් මේවාට ඵලදායි විසඳුම් ලබා දෙන්න කියන අරමුණින් මේ විශේෂඥ කමිටුව පත් කරා. මේ කමිටුව නියෝජනය කරමින් දහස් දෙනෙක් පමණ කටයුතු කරා. විශේෂයෙන් රාජ්‍ය අංශයේ මහා භාණ්ඩාගාරයෙන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්, ඒ වගේම පෞද්ගලික අංශයේ විශේෂඥතාවයේ තිබෙන නිලධාරීන් කීප දෙනෙක් මේ කමිටුව වැඩ කරා. ඒ අනුව අපි පහුගිය මාස 2 ඇතුළත ප්‍රධාන වෘත්තීය සමිති 49ක් ගෙන්වාගෙන ඔවුන්ගේ තිබෙන වෘත්තීය ගැටලු සහ වැටුප් පිළිබඳ තියෙන කරුණු පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක යෙදුණා. ඊට අතිරේකව අපි සියලුම වෘත්තීය සංගම් සහ විවිධ රාජ්‍ය වෘත්තිකයන්ගෙන් තමන්ගේ තිබෙන විශේෂණ රැකියාවට අදාළ වෘත්තීය මේ ප්‍රශ්න සම්බන්ධයෙන් තිබෙන ගැටලුවත් ඒ සඳහා ඔවුන්ගේ යෝජනත් අපි කැඳෙව්වා. ඒ අනුව අපිට 350කට වැඩි 371ක් පමණ නියෝජනයන් අප වෙත ලැබුණා. ඒවා හොඳින් අධ්‍යයනය කරා. ඒ වගේම පෞගිය දශක 2 ඇතුළත මේ රටේ රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධයෙන් තිබුණ යෝජනා සහ එකඟතාවයන් පිළිබඳව යළි සලකා බැලුවා. ඒ අනුව අපිට ඉතාම පැහැදිලිව පෙනුණා අද තියෙන වර්තමාන ආර්ථික තත්ත්වය තුළ මේ රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුප් ප්‍රමාණවත් නැති බවත්, ඒ වගේම සමහර වෘත්තීන්ගේ යම් යම් විෂමතාවයන් තිබෙන බවත් ඉතාම හොඳින් නිරීක්ෂණය වුණා. රාජ්‍ය සේවයේ තනතුරු ප්‍රධාන වර්ගීකරණ 4කට යොමු කරා. එකක් තමයි ප්‍රාථමික මට්ටම, ද්විතීයික මට්ටම, තෘතීයික මට්ටම සහ ජ්‍යෙෂ්ඨ මට්ටම. ඉතින් මේ ප්‍රධාන කණ්ඩායම් 4 අනුකූලව තමයි බඳවා ගැනීම පරිපාටි අනුව සියලුම තනතුරු පෙරගස්සන්නේ. ඒ අනුව අපි වර්තමානයේ රාජ්‍ය සේවයේ 15ම තනතුර සඳහා වර්තමානයේ ගෙවන මූලික වැටුප තමයි රුපියල් 24,250 කියන මූලික වැටුප. මේ වැටුප අද ප්‍රමාණවත් නොවන බව අපි හැමෝම දන්නවා. ඒ අනුව 24%කින් මූලික වැටුප ඉහළ දැමීමට යෝජනා කරා. ඒ අනුව රුපියල් 30,000ක පමණ අවම වැටුපකින් එහා තමයි රාජ්‍ය සේවය ආරම්භ වෙන්නේ. ඒතර 15ම ශ්‍රේණියේ තනතුරක් සඳහා මූලික වැටුප රුපියල් 30,000කින් ආරම්භ වෙලා ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වය අනුව අනිත් ශ්‍රේණීන් සඳහා වැටුප් තල සකස් කිරීමට තමයි යෝජනා කරලා තිබෙන්නේ. ඒ අනුව 24% සිට 50% පමණ දක්වා ඉහළ ශ්‍රේණිවලට යනකොට වැටුප වැඩි වෙනවා. හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වීමට පියවර ගණ්ඩා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ මැතිවරණ කොමිසම් සභාවට ඊයේ නියම කර තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉතාම තීරණාත්මක නඩු තීන්දුවක් අපිට ඊයේ ලැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය හරහා මේ රටේ ජනතාවගේ පළාත් පාලන ඡන්ද අයිතිය අධිකරණ නියෝගයේ ඊයේ දිනේදී අපිට ලැබුණා. මේකෙදී ඉතා පැහැදිලිව අධිකරණය සඳහන් කළේ විධායකයේ විසින් මේ රටේ මූලික ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා තියෙනවා කියන කාරණේ. අපි දන්නවා මැතිවරණ කොමිසම මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සුවිශාල එවකට හිටපු කොමිසම සුවිශාල උත්සාහයක් දැරුවා. කොහොම වුණත්
මේ කාරණා සම්බන්ධයෙන් අධිකරණයේ ඉතා පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. මේ නඩු තීන්දුවේ ලබා දෙන පණිවිඩය තමයි කුමන තත්වයක් අර්ථේ වුවත් බරපතල ආර්ථික අර්බුදයක තියෙන තත්වයක වුණත් ජනතාවගේ භාෂණයේ නිදහස අහිමි කරන්නට බැහැ කියලා. ජනතාවට තමන්ගේ කැමැත්ත අකමැත්ත මැතිවරණවලදී ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහිමි කරන්නට බැහැ කියලා. ඒ වගේම නීතියේ සාධාරණත්වය සෑම පුරවැසියෙකුටම සමානව ලැබිය යුතුයි කියලා ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(a) කියන වගන්ති උල්ලංඝනය වෙලා තියෙනවා කියන එක තමයි අධිකරණයේ නියමේ උනේ. ඒ නිසා ඊටාම පැහැදිලි අනාගතයේදී කිසිදු පාලකයෙකුට මේ ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය නැති කරන්නට බෑ. මැතිවරණ ප්‍රමාද කරන්නට, මැතිවරණ කල් දමන්නට උන්ට බෑ නීතියේ සීමාවන් වලින් ඔබට. ඒ වගේම දෙවනි පණිවිඩය තමයි මැතිවරණ කොමිසමට මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගන්නට ඔවුන්ට ඉඩකඩ තිබෙනවා කියන කාරණේ මේකෙදී තහවුරු වුණා. මැතිවරණ කොමිසමට මේ ආණ්ඩුවේ බාධා කිරීම හමුවේ තවදුරටත් ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග තිබුණු බව තමයි මේ තීන්දුව හරහා තහවුරු කරලා තිබෙන්නේ. ඒ නිසා මේ අධිකරණ තීන්දුව මේ රටේ මැතිවරණ කොමිසම සභාවට ඉදිරි මැතිවරණවලදී ඉතාම ශක්තිමත්ව තමන්ගේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම මේකෙන් තහවුරු වෙන කාරණේ තමයි මේ රටේ සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසමේ උපදෙස් සහ උපමාන වලට අනුව කටයුතු කළ යුතුයි කියන කාරණේ නැවත වරක් තහවුරු වෙලා තිබෙනවා. උතුම් සේරුවිල මංගල මහසෑරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන සේරුවිල නිකිණි මංගල්‍යයට සමගාමීව සියවන ඓතිහාසික සේරුවිල නිකිණි පෙරහැර මංගල්‍යය හෙට වීදි සංචාරය කිරීමට නියමිතයි. උතුම් සේරුවිල මංගල මහසෑරජුන් උදෙසා පූජෝපහාර පුදදෙනු පිණිස පැවැත්වෙන සේරුවිල නිකිණි මංගල්‍ය පින්කම් මාලාව මෙවර ආරම්භ වූයේ පසුගිය ඇසළපුන් පොහෝ දිනේ සිටයි. ඒට සමගාමීව සේරුවිල මංගල මහසෑරජුන් වෙනුවෙන් පවත්වනු ලබන සියවන ඓතිහාසික සේරුවිල නිකිණි පෙරහර මංගල්‍යය හෙට දිනේදී වීදි සංචාරය කිරීමට නියමිතයි. එහි සජීව විකාශය හෙට සවස පහේ සිට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙතට ගෙනෙනු ලබනවා. දේශීය සංස්කෘති ඕපනාංගවින් විශේෂාංග රැසක් මෙවර සේරුවිල නිකිණි පෙරහර මංගල්‍යයට එක් කර තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. හමුමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.